COVID-19 වසංගතයේ ව්‍යාප්තියත් සමග වසා දෙමනු බස්නාහිර පළාතේ පාසල්වල ශ්‍රේණි කිහිපයක් සහ සිසු පළාත්වල පාසල්වල අධ්‍යයන කටයුතු අද ආරම්භ කෙරුණා. බස්නාහිර පළාතේ අධ්‍යාපන කලාප 11කට අයත් පාසල් 1362ක අධ්‍යයන කටයුතු අද සිට ආරම්භ කර තිබෙනවා. බොහොම සතුටක් දැනෙනවා පාසල් ආරම්භ වීම දරුවන්ට අධ්‍යාපන කටයුතු හොඳින් කරගෙන යාමට අවස්ථාව ලැබෙනවා. අපි අභියෝගයක් කරන් වැඩ කරනවා. ඒ අනුව සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුව ආරම්භ වූ 5, 11 සහ 13 ශ්‍රේණි සඳහා අධ්‍යයන කටයුතු වලට සිසු සිසුයන්ගේ පැමිණීමේ වැඩි ප්‍රවණතාවක් දැකගත හැකි වුණා. අපි ඉස්සරහට යන්නවලි කියන නිසා ඉස්කෝල පටන් ගත්ත එක හොඳයි. ගෙදරින්ද ලබන්නේ. ඉගෙන ගන්න ඕනා කියනවා පටන් ගත්තේ හොඳයි කියලා හිතුවා. සතුටුයිද ඉස්කෝල පටන් ගත්ත එක ගැන? සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමයේ ද තියෙනවා නේ ඒකින්ද බය වෙන්න දෙයක් නැහැ. දිසිය දරුවෙක් අසනීපුනොත් ඒ දරුවව නවත්වා තබන්න හැකි ඉක්මනින් රෝහල් ගත කරන්න අදාළ වෛද්‍ය වරුන් දැනුවත් කරන්න ඒ සියල්ල පිළිවිලින් සූදානම් කළ තිබෙනවා. බස්නාහිර පළාත්වල පළමු ශ්‍රේණියේ සිට 4 වන ශ්‍රේණිය දක්වාත් 6 වන ශ්‍රේණියේ සිට 10 වන ශ්‍රේණිය දක්වා මෙන්ම 12 වන ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු අප්‍රේල් මාස 19 වෙනි දින ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. 2020 වර්ෂයේ 10 වන ශ්‍රේණියට අදාළව වර්ෂ අවසාන ඇගීම මාර්තු මාස 29 වන දින සිට අප්‍රේල් මාස 7 වන දින දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. ඒ අනුව 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් සඳහා නැවත පළමුවර පරීක්ෂණ පැවැත්වීම සිදු නොවන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය කියා සිටින්නේ. මේ අතර 2020 ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල කඩඉම් ලකුණු අසාමාන්‍ය ලෙස ඉහළ දැමීම නිසා අපේක්ෂිත පාසල් ලබා ගැනීමට නොහැකි වූ සිසුන් හා දෙමාපියන් අද විරෝධතාවක නිරත වුණා. ලංකා ගුරු සංගමේ සහ පාසල් සුරකීමේ ජනතා ව්‍යාපාරයේ සංවිධානය කළ මෙම විරෝධතාව විහාර මහදේවී උද්‍යානයෙන් ආරම්භ වී අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය දක්වා පැමිණියා. මෙහිදී අග්‍රාමාත්‍ය කාර්යාලයේ අතිරේක ලේකම් එන්නේ වීරසිංහ මහතා සමග පාසල් සිසුන් කිහිප දෙනෙකු ඇතුළු නිලධාරීන් කිහිප දෙනෙකුට සාකච්ඡාවකට අවස්ථාව ලබා දී තිබුණා. කාරණා පිළිබඳ අපි පෙන්නලා දුන්නා. එතුමා ඉතා හොඳින් සවන් දුන්නා. ඒ වගේ මද දවසේ ලිඛිතව එතුමාගේ පැත්තෙන් ලබා දුන්නා. ඉදිරි දින කීපය තුළ අග්‍රාමාත්‍යතුමා සමග මේ පිළිබඳ සාකච්ඡාවක් ලබා දෙන බවට